ජයගෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනකට මාදරණීය හිතවතුනි හිතවතීනි මේ අපි එකතු වෙන්නේ ජීවිතයේ යථාර්ථයත් සිහිනයත් අතර දෝලණය වන සෞන්දර්ය සොයන ආදරණීය කතිකාව මේ ටීවී එකේ අංක 1 වේදිකාව මායිමක් නැති කතාබහක් පොටාවේ ඉසක් කලුව අද ලස්සනම ලස්සන දවසක් ආදරණීය හිතවතුනි ලස්සන මිනිසුන් තිදෙනෙක් අපේ පොටාවේ ඉසක් කලුව වර්ණවත් කරන්න දෙතට ඇවිල්ලා ඉන්නවා අපි මුලින්ම අඳුරගන්නවා අපේ ආදරණීය කලාකරුවාණන් දක්ෂ වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විදිහට අපි අඳුනාගත්ත අපි හැමදෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව කතා කරන ජයසේකර අපෝන්සු ආදරණීය හිතවතාල බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ වේදිකා නාට්‍ය කලාවෙත් ටෙලි නාට්‍ය කලාවෙත් චිත්‍රපට කලාවෙත් මේ ආදරණීය කලාකරුවා ස්වකීය සුන්දර ආධිපත්‍ය පතුරවාගෙන ඉන්නවා අදටත් එමය තව බොහෝ කාලයක් ඒ ආධිපත්‍ය පවතී කියලා අපි විශ්වාස කරනවා ඒ සේවාව කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි තාමත් ආදරයෙන් ආරාධනා කරා දක්ෂ ගායන ශිල්පියෙක් දක්ෂ සංගීතවේදියෙක් මේ හැබැයි සංගීතය පිළිබඳව අපි තවදුරටත් කතා කරන්න තියෙනවා එතුමාගේ සංගීත පිළිබඳ හොඳ දක්ෂ ගායකයෙක් දක්ෂ රංගනවේදියෙක් අපි ආරාධනා කරා එතුමාට අපි එකතු වෙලා ඉන්නවා රොඩ්නි වර්ණකුල මහත්මයාට ආදරය පිළිගන්නවා හිත හොඳ මිනිස්සු ගොඩක් ඉන්නවා. හැබැයි ඒ අතරමුත් ගොඩක්ම හිත හොඳ මිනිස්සු අඳුර ගන්න හරි අමාරුයි. ඉතින් එහෙම අඳුරගත්ත හිත හොඳ මිනිසෙක්, සරල මිනිසෙක්, අතිශය චාම් මිනිසෙක්, සැබවින්ම පොළොවේ පය ගහලා ඉන්න කලාකරයෙකුට අපි ආරාධනා කරා. මුකුත්තෝනේ අපි කුමාරයා කුමාර තිරිමදුර අයියන් දිවි තමත් ආදරෙන් පිළිගන්නා. මේ පාන්දරම මේ පටන් ගත්තා වර්ෂාන් කොහේ යයිද දන්නේ නැහැ. ඔව් කොහේ යයිද? ස්ටෝර්ම ගහුවා නම්. හයි පාරක්. මේකෙන් මාරයි හැමදේටම මාරයක්. ඔව් හැබැයි මේ තුන් දෙනාම මාරයි. මාරය තුන් දෙනෙක් අපි වැඩේ කරන්න යන්නේ අද. අපි සංවාදයේ ගොඩනගා ගන්නට අවශ්‍ය වෙන මාතෘකාව කුමක්ද කියලා අපි බලන්න සූදානම් වෙන්නේ මෙන්න තියෙනවා. ව්‍යංගාර්ථයේ නිර්මාණයක් තුළදී සමාජ සක්කාව විවරණය කළේ ප්‍රහසන චරිතයක් මගින්ය. ප්‍රහසනයට පණ පෙවීම ඉතා අසීරු මන සංයමයකින් යුතුව හැදෑරීමකින් පසුව සිදු කළ යුත්තක්ය. ජීවිතානුබෝධයක් අනුභූතියක් එක්කොට ගනිමින් නිර්මාණකරුවාගේ සිතුවිලිවලට පණ දෙන්නට ප්‍රහසන රංගවේදීන්ට සිදුවේ. මිනිස් ජීවිතයේ ඉතා සියුම්කමත් විවරණය කරමින් සහෘදයා වින්දනීය පාරාදීසයක රඳවාලමින් ස්වකීය ප්‍රකාශනය ඔවුන් සිදු කළා. වත්මනෙහි ප්‍රහසන භූමිකාවේ මෙකී ගුණාංගයන් ඇත්තටම අන්තර්ගතද? ප්‍රහසන භූමිකාව ප්‍රහසනයටම ලක්ව ඇත්ද? පොටාවේ ඉසක් කලුව මේ සූදානම් වන්නේ විකටයා හා වේදිකාවේ පරිමාව මැන බලන්නටයි. අපි ජයසේකර අපෝන්සු මහත්මයා පැත්තට හැරෙන මම මේ මහත්ය කියන කැලල දැන් ඉවත් කරගන්න. අපෝන්සේ මේ මහත්ය අපෝන්සේ මේ දවසල මොනවද වේදිකා වැඩ? වේදිකාවේ අලුත් නාට්‍යයක් කරා රජු. රජු කියලා ඒක මේ මංගල දර්ශන හම්බන්තොටින් පටන් ගත්තේ. ඊට පස්සේ වැලිමඩ පස්සර ඔහොම පෙන්නගෙන ඔක්කොම මේ දුරපළාත් තමයි වෙන් වුණේ. මොන වගේ නාට්‍යයක්ද මේ? රජු කියන්නේ රජ කතාව නෙවෙයි. නමුත් ඒ රජු කියන්නේ මේ ලාමුළු ලංකාව මුහුදෙන් යට වෙලා. ඒ කියන්නේ ආණ්ඩු ඉන්නෙත් නැවක. මිනිස්සු ඉන්නේ කඳු මුදුන් වල. කඳු මුදුන්. ඈ? ආණ්ඩුව නැවට දාන්න බෑ. ඒක තමයි ආණ්ඩුව ඉන්නේ නැවේ. රේඩියෝ සිලෝන් එක බෝට්ටුවක මිනිස්සු ඉන්නේ කඳු මුදුන් වල. කඳු මුදුන් ඔක්කොම දූපත් වෙලා. කඳ මොන කඳද කියලා හිතා ගන්න බෑ. ඒක යට වෙලා. හාස්‍ය කියලා කියන්නේ වේදිකාවේ හාස්‍ය කියලා කියන්නේ මොකද්ද රොඩ්නි මං එහෙම අහුවුත්.
වේදිකාවේ විතරක් නෙමෙයි හාස්‍ය කියලා කියන්නේ මම මම මතක කරේ අපි අපි ටොපික් එක වේදිකාව නෑ ඒක 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 එක පාටම වේදිකාවට කොටු කරන්නේ නැතුව මට හිතුනේ හාස්‍ය කියලා කියන්නේ සිනහව උපදවන ඕනම ක්‍රියාවලියක් අර මේ මම මට මේ භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන්නේ හාස්‍ය රසය ඒක හාස කියන භාවයෙන් තමයි භාවය කොටගත් හාස්‍ය රසය ඒකේ ඔය විකට වදනක් විකලාංග ප්‍රදර්ශනයක් එතකොට සිනහ උපදවන සුළු දර්ශනයක් අභිනයක් මේ ඔක්කොම හාස්‍යයට අයිති කියලා තමයි කියන්නේ ඉතින් ඕවා වේදිකාවටත් ඒ විදිහට ඇවිල්ලා තියෙන්න පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන් සිනමාවේ කොහොමත් හාස්‍ය කියන්නේ සිනහව උපදවන දේ ඒ වෙනුවෙන් ඉතින් අර 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 කිව්ව දේවල් වෙන්න පුළුවන් ඉතින් වේදිකාවේ තුන්ක් වෙලාවට අපි ඔය නිර්මාණය කරන චරිත වේවා එහෙම නැත්නම් නාට්‍ය නිර්මාණවලදී වේවා ඔය ඔය කියන අංගෝපාංග අපිට පේනවා කුමාරේ වේදිකාවේ හාස්‍ය මතු කරන්න පුළුවන් ඕනෑම දෙයක් කරන්න සුදුසුද නැහැ ඒක එහෙම නෙවෙයි මල් ලියු ගන්න වෙන්නේ දැන් අපිට ඔයත් ගුරුවරයෙක් අපි ඉගෙන ගත්තා වල තියෙනවා මෙයා පටන් ගත්තා නව නළු රසයන් තියෙනවනේ දීපත්‍ය රසය වීර රසය කරුණා රසය මේ රසයන් නේද මේ නව නළු රසයන් එකක් තමයි ඔය හාස්‍ය රසය කියන්නේ හාස්‍ය රසයට මේ අනිත්‍යවට අර මං කියෝ වීර රසය කරුණා රසය වගේ අපි ඒකත් යුනිකෝ බලනකොට වීර රසය මං කියන්නේ එහෙම තියෙන රසයන් නමුත් හාස්‍ය රසය ගජමෙන් බලන්න හරි ආසයි දොන්සේතන් ඊ මිනිස් ස්වභාවේ මිනිස්සු කැමති දැන් මං සමහරවිට සනත් මොකද මම පොඩ්ඩ hina වෙලා හිටහම හැටි ඔබ බක්චිත්තේකද මිනිස්සු හරි ආසයි hina වෙලා ඉන්නේ ඒක මිනිස් සමාජය ඒක ඇමරිකාවේද රුසියාවේද කියලා නෑ අනිත් රසයන් වල ගැටලුවක් නෙමෙයි තියෙන්නේ මිනිස්සු හරි ආසයි hina වෙලා ඉන්නේ ඔබ අප්චට් කීරුත් මං කියන මල්ලි මොකද අප්චට්ද මොකද hina වෙලා හිටහම ඒක හයි හාස් ඒක සාමාන්‍ය ජීවිතත් අපි ආසයි මිනිහේ බුම්මකන ඉන්නවට වඩා කම්බුට අත්තියන් ඉන්නට හිනා වෙන්න ආස. ඒක සිනමාවේද, තෙලි නාට්‍යද, වේදිකාවේද, ගීතෙත් ඒක එනවනะ. මිනිස්සු එකට අනිත් රසයන්ට වඩා මේකට ආසාවක් ඇලුම්කමක් තියෙනවා. එහෙනම් අද මේ ලංකාව වගේ රටක දියුණු නැහැනේ. ගොඩක් මේ දියුණු නැහැ මං කියන්නේ. මේ කියන්නේ මේ ළඟ මනස රට නෙමෙයි හිතන පතන විදි දියුණුවක් නැති නිසා හිනා වෙනවා කියන එක හරි වරදක්. අම්බේ වගේ තමයි. මොන බර්ටිකුන් කරන මහත්තයගේ ඩොක්ටර් කෙනෙක් ඇනස්ලියස් මාත්. ඔව්. ඉස්සලම් දින මෙහෙම ලොකු දතක් ගලවලා හා 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 ගලහිනා වෙනවා අනගෙන ඩොක්ටර් ඔය දත නෙමෙයි මගේ පණුව කාපු දත තියෙන දත් තුනක් එහා ඔය වෙන දත හරි හරි ළමයා මං එතනට එනවා ඉන්නේ මේ තාම ගලවගෙන එනවා දැන් අපි දැන් මෙයාගේ නොසිතන දෙයක් අදාළ දත නේ ගලවන්න ඕන ළමයා මං එතනට එනවා ගාතිසේ සරල කියන්නේ ඔබතුමා කිව්වනේ මේ දරුවා එතනට එනවා කියලා එතනට එනවා පොඩි විරාමයක් අරගෙන මේ පොටාවේ ඉසක් කලුව මම්බුරෙල්ලි ඒවදුල්ලි මම්බුරෙල්ලි ඒවදුල්ලි සඳේ ඔබේ මූණෙන් ඇව පේනවා මට ඇව පේනවා ever been a what ever been a mamborelli ever dulle mamborelli ever dulle Wow.
උපහාසය විතරද හිනාවට මූලික වෙන්නේ? උපහාස හොඳ අපිතම හොඳ ගැඹුරුම තැනක් කියලා මිනිහ කෙල්ලලා මරන්න ලෑස්ති. මේක තුල පවා හිනා යන දේවල් තියෙන්න පුළුවන්. නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මුළු ජීවිතේම ගත්තොත් එහෙම මම නම් එහෙමයි. මම අතහැරලා දාලා යනවා කියන්නේ කවුරුහරි. ඒ කියන්නේ බිරිඳ මං හිනා වෙනවා. මං හිනා. ඒක තුල මං දකින්න හාස්‍යය. උපහාසය තුල විතරක්ම නෙවෙයිනේ. ගැඹුරුද නැහැ ඔය ඒකෙත්. ඔය ඒකට නිර්මාණයේදී වර උපහාසය වචනවා අපහාස කරනවා. මේ අපහාසය. අපහාස කරනවා. අපහාස කිරීම හරිනේ. දැන් මෙහෙම එකක්. අද දැන් මම මේ ගමනේ එනවා. දැන් මට මෙතෙන්ට මේ නියමිත වෙලාවට එන්න බැරි බව මට තේරෙනවා. මොකද පාරවල් වල ට්‍රැෆික් එක වැඩි. ඉතින් මේ ඔය තියනවා දැන් ඔය අංගොඩ හරිය ඒ හරිය තියෙනවා මම අර පාලමක් හදනවා. ඒකින්ද වරකට එක එතන මෙහෙම බෝඩ් එකක් go stop කියලා කෝල් පැටියක් අල්ලගෙන ඉන්න බෝඩ් එකක් ඉතින් යන්න ගියපම තමයි ඒක පැත්තකට යන්න පුළුවන් වාහන. දැන් ඉතින් හැමෝගෙම ටෙන්ෂන් එකනේ තියෙන්නේ. දැන් වෙලාවට ය아가න්න බෑ. අපිට යන්න ලැබෙයිද කිය බොහොම ඉවස නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. මමත් එහෙම හිර වෙලා ඉන්නවා. දැන් මමත් හරි ආතතියක ඉන්නවා. දැන් මේ ඉක්මනින් මේ කොහොමද මේ බැරියර් එක පැනගන්නේ කියලා. පොඩි සීරියස් ගතියක් නේ තියෙන්නේ දැන්. එහෙම ඉන්නකොටම අර කොළුවා හරි තරුණ නිකන් බොහොම සැහැල්ලුවකින් ඉන්න කොල්ලෙක් වෙන්නේ නැද්ද මිනිහට තියෙන්නේ දැන් මේ දැන් ස්ටොප් කියන බෝඩ් එක අනිත් පැත්තට හරවන්න ගෝ කියන්නේ මිනිහට හරි සිම්පල් එකකින් එහෙම කරලා හැරි ටයිම් බෝඩ් එක වීසි වුණා අතේ දිවිච්ච අර බෝඩ් එක වීසි වුණා හැලට මම දැක්ක වාහන වල අර ටිකක් බොහොම සීරියස්ව හිටපු ටෙන්ෂන් එකේ හිටපු මිනිස්සුන් ඔක්කොම බකස් ගාලා හිනා ගියා. ඉතින් ඒ වගේ එහෙම වෙලාවකදී මම කිව්ව අර අපි නොහිතන දෙයක් වෙනකොට හිතන දේ නොවෙනකොට ඒ වගේ හදිස්සියෙන් සිද්ධ වෙනකොට මේ දන්නේම නැතුව අපිට හිනාවක් යනවා. ඔය කියන නොහිතන දෙයක් සිදුවෙන එකෙන් චන්ඩියා චිත්‍රපටිය බලන්න හම්බ වෙන්නේ නැහැ. හැටපෙක පිච්චිලා තියෙන මම දැන් යන්න කොටස් විතරයි තියෙන්නේ. ගාමිණී වංශක ජෝබි වික්‍රමහත්ත ජෝමහත්ත දැන් ගාමිණීගේ චන්ඩියා ක්ලබ් එක කියලා කට්ටියක් එක්ක ගහ ගන්නවා. ඉතින් අන්ලාහර නන්දල කැවිලා කියනවා මම ඉච්චර වාස්නේ පසු කාලේ මම ඔක බැලුවා පුච්චන්න කලින් අසුන. ඉතින් ජෝ තමයි යන්නේ ටැක්සි එකට. නිවයි ගිහිල්ලා එතන ගහගෙන ගාමිණි තුවාල එක්කගෙන ඇවිල්ලා දැන් හැඹිලි ගෙඩියක් කපනවා පාරයින තියාගෙන. ඉතින් ගාමිණි මොසේ මහත් ඉන්න හරියටම ඔබ මේ ඔබ දැන් දා ගහ ගත ආමරු විදිය. අතන වයි ඔබ ගිහිල්ලා එතන ගහ ගන්නවා අර ගෑණි ළමයාත් එක්ක එනවා දැන් හැඹිලි ගෙඩිය කපනවා. මම මේ මගේ ටැක්සි රස්සාව දාලා උඹ හොයන් දෙන්න ඕනේ ඈ උඹ ගෙච් අන්ඩි පාට් තියාගන්න එපා බං හැමදේම මොන කරදරයක්ද අර ගෑණිත් දුක් වෙනවා මමත් දුක් වෙනවා දැන් ඔයා ගාමිණී වංශ කරේ තන මට හරි කරදරයි බං උඹගේ මේ වැඩේ කියලා ටෙම්ලි කිදි යෝ මහත්තයා බලනවා ඒ ඔක්කොම හිතන් ඉන්නේ මේ ගුටි කාලා ඉන්නේ ගාමිණී වංශ මහත්තයානේ තුවාලෙලා ඉන්නේ කපකව මට කොහොමද ප්‍රතිකරන්න බෑ අර ගෑණිත් වත්තර මට මේක හොඳට මූණට ලං කරලා කපන්න දැන් දෙයි කියලා මට මේක කරන්න බෑ උඹත් එක්ක මේ වැඩේ කතාව තුලින් තව තැනකට මට හිනා ගියා. ඒ කියන ගමන් කුමාර කියනවා මං එතරම් වයස නැහැ. ඔය පිපදෙලත් නැහැ. පසු කාලිනික බලාගත් මං කියන්නේ අර ඔබ කියපු එක තමයි ඒක දින්නේ. නෑ මම හිතන්නේ අර කිව්වාගේ උපහාසයමත් නෙමෙයි සමහර තැනදී වෙන එන සීරියස් තැනකදී කෙනෙකුට හිනා යන්න පුළුවන්. හැමෝටම විකටය වෙන්න බෑ නේද? මම විකටය කියලා කියන්නේ මේ බොහොම ගෞරවයෙන් වේදිකාවේ විකටය කියලා කියන හාස්‍යෝත්පාදක රංගන සමහර ඔය වචනෙට සමහරු කැමති නෑ. ඒ කියන්නේ සමහරලට අපිට ඔය වචනෙටත් වචනවලත් පොඩි පොඩි ප්‍රභේද ඇති මම හිත මට හිතෙන විදිහට විකටය කියයි හාස්‍ය උත්පාදනය කරන්නා කියයි කොමික් කාර්යය කියයි නිකන් කෝලප්පං කාර්යෝ කියයි ජෝකර්ලා කියයි කෝලංකාරයෝ කියලා එක එක දේවල් වලින් හඳුන්වනවා. දැන් අපිටත් ඕන තරම් මේ පාරවල් වල යනකොට
ඒ අන්නර පිස්සු පූසා යනවා කියලා කියනවා. එහෙමත් කියන එක එක්කෙනාගේ ඉතින් හැමතීම් වෙන. අර කිව්වත් වගේ ඒ විකට ස්වරූපය මේ ඒකෙත් එක එක ප්‍රභේද තියෙනවා. හැමෝටම මං හිතනවා ඒකේ එක්තරා රිද්මයක් තියෙනවා කියලා. හාස්‍ය මතු කිරීමේ අපොන්සේ නේද තිරි. මේ මේ එක්තරා රිද්මයක් තියෙනවා. දැන් මට දැනිලා තියෙන දේ හැටියට තමයි මම මේ කියන්නේ මගේ අත්දැකීම. එහෙම හාස්‍යෝත්පාදක චරිතයක් රඟපෑමේදී ඒකේ දෙබස් උච්චාරණය, ආංගික අභිනය, චලනය ඒ සියලු දේවල් වල රිද්මය ටිකක් අර සාමාන්‍ය එහෙම නොවන චරිතයක් කරනවට වඩා වෙනස්. අපිට හරි ඉක්මනට මේ එක්ස්ප්‍රෙෂන් හරි ඉක්මනට මේ මූණෙන් කරන්න තියෙන සාත්‍තික අභිනය වෙනස් වෙනවා, ආංගික අභිනය වෙනස් වෙනවා, ගමන ඉක්මන් වෙනවා, මූමන්ට්ස් වෙනස් වෙනවා, අරම එක ඒ කියන්නේ ඒ හරි පොඩි වේගවත් රිද්මයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හුරු වෙන කෙනා හරි පුහුණු වෙන කෙනා හරි අභ්‍යාසයෙන් පුහුණු වෙලා කරන එක හරි ටිකක් අමාරු. ඒ හින්දා වෙන්නේ ඇති සමහරවිට සනත් මල්ලි කියන්නේ මේ කොමඩි චරිත එහෙම කොමඩියන් කෙනෙක් වෙන එක හරි අමාරුයි කියලා. ලෝකයේ රංගනයන් වලින් හාස්‍ය ජනනය කිරීම අමාරු. කොමඩි ශිල්පියෙක් වෙන එක අමාරු. ඉතින් එහෙම මතයක් තියෙනවා. ඒක හොඳම දේ අපි කවුරුත් කතා කරන චැප්ලින්, චාල් චැප්ලින්. ඔයා කියන්නේ ඇමරිකාව අවුරුදු 100ක් ගිහිලා තමයි දැන් තමයි පිළිගන්නේ ලෝකෙ බිහිවෙච්ච හොඳම ඇක්ටර් කියලා. ඒගොල්ලන්ගේ මනුපුරෝ මිනිපිරියන්ට දැනුවෙන් කතා කරලා විලද එක එක කාලේ පිළිගන්න බැරි වුණා. ඔය දැන් තමයි ඔන්න මේකයි කියලා සිද්ධ වෙන්නේ. දැන් මාලන් බ්‍රෑන්ඩෝ එක චිත්‍රපටයක චැප්ලින් එක සීන් එකකට ගන්නවා. අනේ මේ බෝට්ටුවේ මේ තේ ටිකක් ගේන එක දර්ශනයකට ගන්න. නමුත් ශාලාවෙන් එළියට යනකොට සියලු දෙනා බ්‍රෑන්ඩෝ කියලා දෙන මට ලොකු වරදක් වුණා. චැප්ලින්ව ගත්තේ මුළු ශාලාවම චැප්ලින් එක තමයි එළියට ගියේ චිත්‍රපටි එක සීන් එකයි කරන්නේ. මං කියන්නේ ඒ දර්ශනය ඔහු කොහොම කරන්නේ නැද්ද ඒ තරම් මතකයේ රැඳෙන්නේ. ඔව් දැන් මේ මේ චැප්ලින් ගැන මතක් කරපේ හින්දා මේ අපිට තව කාරණාවක් මතු කරන්න පුළුවන්. මේ අපි හිතනවනේ විකටේ නැත්තම් හාස්‍යෝත්පාදක ජවනිකා රඟපෑම නිකන් හාස්‍යෝත්පාදනයේ විතරයි කියලා. හැබැයි ලෝකේ පෙරලන්න මහා විප්ලවයක් කරන්න පාවිච්චි කරපු කෙනෙක් තමයි චාලි චැප්ලින් කියලා කියන්නේ. ඒ කියන්නේ හිට්ලර්ගේ නාසිවාදයට එරෙහිව ඒ අර ද ග්‍රේට් ඩික්ටේටර් කියන ෆිල්ම් එක අනේ මටත් වාසනාවක් ලැබුණා ඒක බලන්නේ. ඒකේ චරිත දෙක ලස්සනට හිට්ලර්ගේ චරිතේ අර මාදරයාගේ චරිතේ ඔහු අපූර්වට නිර්මාණය කරනවා. ඉතින් අවසානයේ කොමාරි හිට්ලර්ගේ මරණ ලයිස්ට් කෙනෙක් වෙනවනේ. ඔව් පස්සෙනියා මරණ ලයිස්ට් පස්සෙ. ඉතින් අර කිව්වත් වගේ අපොන්සෝයි අපිට හාස්‍යෙන් විශාල සමාජ පෙරලියක් සමාජයට විශාල දෙයක් දෙන්න පුළුවන්. දැන් අපේ අපේ පැත්තට හැරුණොත් මෙහෙත් අපේ ඒ වගේ චැප්ලින්ලා ඉඳලා තියෙනවා. දැන් ජෝ මහත්තයා, රෙඩී සිල්වා, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා හොඳ දෙයක් ගෙනාවේ. දැන් සමාවෙන්න හොඳ දේ ටිකක් පසු වෙලා දෙමු. නැත්නම් එකපාරටම හොඳ දේවල් ගොඩක් දෙන්න කිව්වොත් එහෙම පොඩි ප්‍රශ්නයක් වෙනවා. පුංචි විරාමයකට ගිහිල්ලා නැවත වතාවක් එකතු වෙනවා. ඔය විදිහට මරණදී සිටින ආදරණීය හේතුවතුන හේතුව තියෙන්නේ මේ මායිමක් නැති පොටාවේ ඉසක් කළුවේ කතාව. මායිමක් නැති කතාබහක් පෝටාවේ ඉසක්කලුව සමගයි ඔබ නැවත වතාවක් එකතු වෙන්නේ ආදරණීය හිතවතුනේ. අපි අද කතාබහකට ආරාධනා කරලා තියෙන ජයසේකර අපෝන්සු මහතා, ඇතේකම රොණි වර්ණකුල මහතා සහ කුමාරතිල් මහතා මහතාත් එක්ක අපි සුන්දර කතිකාවතකට යොමු වෙලා ඉන්නේ. අර හොඳම දේ කිව්වේ මොකද්ද කුමාරයි? ඒ කිව්වේ අපි බලමු අපි පහුගිය වකවානේ සිනමා වට්ටෝරු සිනමාව කියලා දිනවනේ. අපි බැලුවා තුෂාර, බැලුවා වාසනා, බැලුවා ඒ හැම චිත්‍රපටයකම අදට තෙල් නාට්‍යවල තියෙන්නේ එක්ක කෙල්ලගේ පාර්ශවය කොල්ලට කැමති නැහැ, කොල්ලගේ පාර්ශවය කෙල්ලට කැමති නැහැ. එහම ඔය ප්‍රශ්නේ තමයි. ඉතින් එක්ක අයියා කැමති නැහැ, ඔය මන් නංගි ඔය කතන්දර. දැන් තුෂාර චිත්‍රපටි විජේමාලනි රඟපානවා. නමුත් අපි ජෝ මහත්තයයි බීඑස් පෙරේරායි රඟපාන දර්ශන බලන්න ඒ ඒ ටික අර අර වාසනා චිත්‍රපටයේත් මාලනියක්කගේ පවුලෙන් කැමති නැහැ විජේට. ඔක ඔය මාරු ඉල්ල තමයි තියෙන්නේ. නමුත් මේ මේ අය මේ ඔය ඔබ කියන නළුවන් විසින් මේ චිත්‍රපටිය පවත්වන විදිහ දැක්කම අතිශය. කියන්නේ ඒ දිගට මේ චිත්‍රපට මාලාවෙම තියෙනවා ඒක. අනිත් එක ජෝ මහත්තයගේ විශේෂත්වය තියෙන ඔබ කියන ඒ විකට රංගන ඒකෙන් ඒක කරලා ඔහු තරම් සීරියස් ඔය කියන ඔබලා කියන්නේ මේ කියන සීරියස් රංගනයට එන්න ඒ තරම් නළුවෙකුත් ආවේ නැහැ. විජේනන්දිරි මහත්තයා කියන්නේ පැත්ත. ඔහු රඟපෑවේ මංගලිවල් හෝ සසර ජන සමංජ ඒවයි සීරියස් රඟපාල ඔහු ටර්න් වෙනවා. වේදිකාව වේදිකාව ගත්තොත් එපා නෙමෙයි. මං කියන්නේ අප කියන විකට හාස්‍ය රස. ඉතින් බියා මේ පැත්තෙන් යා ගහන්නේ මේ පැත්තට. ජෝ මහත්තයා මෙහෙම ඉඳලා එනි පැත්තට එනවා. මේ දෙකම අතරම අමාරු වැඩක් ලේසි නෑ. මම මේ මෙතන ඉන්න නිසා මම ළඟදී බැලුවා බට්ටි චිත්‍රපටියේ
ඒක කියන්න ඉස්සල මං කියන්න. මම නළුවෙක් වීමේ පිස්සුවෙන් ආපු පිස්සෙක්නේ. නේද? ඇත්තටම ඒක තාමත් තින්නේ පිස්සුව. එතකොට මම එන කාලේ මම හරි කෙට්ටුයි. මේක ඉස්සුත් කවකට පෙට්ටිය වගේ මේවා. වර්ල්ඩ්සෙන් යන්නෙත් නෑ උලඟට යනවා. උලඟට උලඟ කාලෙට එළියට බහින්නෙම නෑ. මේ මේක එහෙමත් ඇතුළට ගිහිල්ලා නළු වෙනුවන් නෑ. හැබැයි මට හොඳට රඟපාන්න පුළුවන් කියන මේ ආත්ම ශක්තිය තියෙනවා මං ඉතින් කරනවා නාට්‍යෙම. දැන් ඉන්ටර්විව් වලට ගියාම ඉන්නේ කොණ්ඩිකල් ලස්සන පියර මොනවාන් තමයි දැන් ඉන්නේ අර ඔයා කිව්වා වගේ. ඉතින් දැන් මම තීරණය කරා හරියන්නේ නැහැ මේක. මට මොන තරම් ගැඹුරින් රඟපාන්න පුළුවන් වුණත් දෙන්නේ නැහැ. මං හිතුවා නෝමන් විස්ඩම්, පීටර් සෙලස්, ජෙරි ලුයිස්, චන්ද්‍රබාබු, තංගවේලු මේ විකට ශිල්පීන් නම් උඩට බලලා චිත්‍රපටි පිස්සෙන්නේ. මගේ ඇඟේ ඒවා ගත්තා. ඒවා අරගෙන මම අයිටම් එකක් හදාගත්තා. හදාන චිත්‍රපටි අධ්‍යක්ෂකරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා මම පෙන්නනවා. කින්ස්ලි රාජපක්ෂේ ගෙදර ගිහිල්ලා, කින්ස්ලි රාජපක්ෂ මහත්මයා ගෙදර ගියාදලා සිනාව ඉනාව චිත්‍රපටිය අන්තිමට මට චූටි කෑල්ලක් හැමෝම වැද්දෙක්කි කොලා දෙන්නා. පස්සේ මම කියව මට හොඳට විකට චරිත කරන්න පුළුවන්. ආ මේ 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 ඕඩියන්ස් එක හැදුවා. මාලි පොන්සේ ඩීආර් නානා එක්ක අශෝක කොන්නන් දිනුමා. අමාර කට්ටිය ඩේවිඩ් ධර්මකීර්ති අති ප්‍රවීණ එච්.ආර්. ජෝතිපාල තිස්ස විජේසුරෙන් මේ මට එකක් කරන්න කියලා. මම දැන් ඒකේ පටන් ගත්තේ මම දැන් විකට කරලා නැහැ. අර සංගමිකේ නලාව වෙමින් ඒකෙන් පටන් අරන් මම දැන් අර ජෙරි ලුයිස් කැලි මෝඩර් නාරෝ මේවා දාලා මේගොල්ල බක බක ගහලා hina වෙනවා. මම ඇතුල් වෙන්න ගත්ත ප්‍රෝඩාව හරිය. එතකොට දැන් ඔයා කතාව හරි. ඔයා දැක උක්කු මහත්තයා වෙනකන් ආ බට්ටි. එතකොට කවුරුත් අගේ නොකරයක් තියෙන රොඩ්නේ ඇයිද රොඩ්නේ සෙදුන නාට්‍ය අතිශය සංකීර්ණ චරිතයක් රඟපෑ. මම කියන්නේ ඒක අගයන්නේ දැන් මේ බහුතරේ නමුත් අපේ වෙලා තියෙන්නේ නළුනිලෝ ටිකයිනේ. නළුනිලෝ කියක් ඉන්න පුළුවන් කියන්නේ නළුව කියක් ඉන්න මන්න අහන ප්‍රශ්නේ. කෝටි දෙකක් ජනතාව ඉන්න නළුව කියක් ඉන්න අවුරුද්දට වෛද්‍යවරු අවුරුදු 4,000-5,000ක් වෛද්‍ය විද්‍යාලයෙන් යනවා. ඩොක්ටර්ස්ලා ගුරුවරු ඉංජිනේරු ඔක්කොම යනවා. නළුව කීයද ඉන්නේ? කෝටි දෙකෙම. ගහනක් ඇදුවොත් එහෙම ලැජ්ජා හිතෙන. මේ ඉන්න විදියට කෝටි එකමාරක් විතර ඉන්නවා. නෑ 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 එහෙම නෙමෙයි. මං කියන්නේ අපි වැඩ කරන අය ඇත්තටම 100ක්වත් නෑ. ඒවන කෝටි දෙකෙන් මෙහෙම 100 බෙදුවොත් එහෙම 0.0 එකෙම නෑ. රොඩ්නි වර්ණ කුල්ල 10ක් නෑ නෙමෙයි. රොඩ්නි අයියගෙන් ගන්න හදන්නේම ඔකම තමයි. ඒ කියන්නේ නළුව උන්සෙල නැහැ නේද එහෙම ඉතින් මේ මනුස්සයා අනේ රොඩ්නි මට මේ කමඩිය කරලා දෙ. ඉතින් කියලා ඉතින් මේ මනුස්සයා මොකද කරන්නේ? මේ මියාව කවදාක්වත් එතන දාලා හිර කරලා තියනව හැරෙන්න එහෙට ගන්න. එච්චරයි. රොඩ්නි අයියා. මේ විකටයා කියන අපි විකටයා කියන වචනේ අයින් කරමු දැන් දැනට මම කමන්නේ කමන්නේ අපේ මේ මාතෘකාව ඒකනේ. ඒක අපි මේ දැන් මේ අර බාල තීරුමකින් නෙමෙයි අපි නෙමෙයි අපි මේ බොහොම මට්ටමක ඉඳලා අපි කතා ආදරේ ආදරෙන් කතා කරන්නේ. මේ විකටෙක් වෙන්න පුළුවන්ද ඉගෙන ගන්න පුළුවන්ද එහෙම? ඕක දැන් මට නම් හිතෙන විකටෙක් විතරක් නෙමෙයි රංගන ශිල්පියෙක් පස්සේ රංගවේදියෙක් මේක මම හිතන්නේ පොඩි ජන්ම ප්‍රතිභාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කලාත්මක හැකියාවන් ගායනය, රංගනය, නර්තනය, චිත්‍ර ශිල්පය මට පුදුම හිතෙන දෙයක් තමයි මේ පුංචි දරුවෙක් පැන්සලක් අරගෙන එකපාරටම කොලේක හරි බිත්තියක හරි හැමෝගෙම net sit ඇදගන්න ලස්සන රූපයක් මවන්නේ. ඒක හරි පුදුමයි. ඉතින් අන්න ඒ වගේ ජන්ම ප්‍රතිභාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි අභ්‍යාසයක අත්දැකීම් එක වර්ධනය කරගන්න එක තමයි තියෙන්නේ. නැතුව මට හිතෙන්නේ කලා ශිල්පියෙක්ව මේ විශ්වවිද්‍යාලකින් හරි ඉස්කෝලකින් හරි බිහි කරන්න බෑ. ඒකට ඔබ මේ එකඟ වෙනවද මන්ද මගේ කියන කතාවට? මම කියන කතාවක් නේ මගේ හැඟීමත් එකයි. නමුත් පොතපතේ විවිධ තැන්වල සඳහන් වෙනවා කලා ශිල්පියෙක්ව මේ විශ්වවිද්‍යාලකින් ස්කූලකින් හදන්න බෑ කියලා. ඒකින්ද මම කියන්නේ විකටයකටත් ඒ ජන්ම ප්‍රතිභාව තියෙන්න ඕනේ. අනිත් ඔය කලාංග කරන අයටත් ඒ ප්‍රතිභාව තියෙන්න ඕනේ. ජන්ම ප්‍රතිභාව. ඔව් හොඳයි. මේ දැන් මේ රොඩ්නේ අයියා කුමාර තිරිමාදුර අයියා පොන්සයිලා හැම ඇසුරු කරන්න හරි ආසයි.
ඒ හම්බෙන තැනක කිසි පාළුවක් නැහැ. අපි මූණවල මෙහෙම වෙලා ගියත් එතෙන්ට ගියාට පස්සේ සිනා සාගරයක්ලා ඉන්නේ. මේ ඒ කියන්නේ ඔබ සාමාන්‍ය ජීවිතේ ක්‍රිකටියෝ කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. හැම වෙලේම සතුටින් ඉන්නේ. හා ඒක ඒකට වඩා ටිකක් කියනවා. මම අද පරම්පරාවෙන් දැන් රොඩ්නේයට කියන්න කතාවක් තියෙනවා. මම මේ අද පරම්පරාවේ අපි දරුවා මල්ලට මාර වෙඩින බස් එක ඇවිල්ලා මෙහෙම වුණා කියලා එතන කමඩියක් නෙමෙයි. මට මාර වැඩක් වුණා නේ. ඒ විදිහට ඒක කියන්න දන්නේ නැහැ. මට විච්ච කතාව මම මේ කියන්නේ. දැන් රොඩ්නේල විච්ච කතාව මේගොල්ලෝ කියන්න හරි රසවත්නේ. ඒ කතාව රඟපානේ ගතහරින්න සාමාන්‍ය ජීවිතේ මට සනත් මෙහෙම වුණා කියලා කියන එක. මෙහෙම ඇවිල්ලා මෙව කෙල්ලෙක් ඇවිල්ලා මෙතන මෙව අක්කලි කතන්දරයක් විච්ච එක කියන්න TypeError. ඒක තමයි හරි අමාරු වැඩක්. ඒකෙන් කිපින් ගන්න හරි අමාරු විශයක්. ඒකත් කියන්නද ආට් එකක් තියෙනවා. විච් දේවල් තේරුම් ගන්න අපහසු නම් ඒවා කියා ගන්න බැරි වුණාම අධ්‍යක්ෂවරුන් නැත්නම් රචකයන් රචනා කරාය. ලියා ලේඛනගත කළා. එය වේදිකාවට නැත්නම් ටෙලි නිර්මාණයක් විදිහට කවියක් විදිහට හයිකු කවියක් විදිහට නවකතාවක් ඉදිරිපත් කරනවා. වේදිකාවේ කියා ගන්න බැරි දේවල් එමටම ඉදිරිපත් කරපු කලාකරුවෙක් තමයි රොඩ්නි වර්ණකුල කියන්නේ. අපි එතුමාට ආරාධනා කරනවා සුන්දර ගීතයකින් පොටාවේ ඉසක් අලුව සරසන්නට. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන. ළඟමැතේ දුරක නැතේ ළඟමැතේ දුරක නැතේ අපි යන්නේ යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන. සරාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත ඇස් ඉදිරියේ උඹ ළඟ ඇස් ඉදිරියේ උඹ ළඟ. අතීතයේ ස්තෝරුව එදා ඉඳන් මම නිදි මර මර මුර කොට බහිරව විලි පුද කොට රැකගත්තේ නුඹලට රැකගත්තේ නුඹලට. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු තැන. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන. ඉවර්සරාණ දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් නියෝජනය කරමින් මැදිරියට පැමිණලා ඉන්න අපේ විද්වත් පිරිසක් ඉන්න අපේ ආදරණීය දක්ෂ විද්‍යාර්ථීන් පිරිසක් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක්. අපි ඒ අයගේ අදහස් විමසන්න සූදානම් වෙන ඔබට යම් කිසි අදහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි රොට්නි වල්ගුණසම් මහත්තයා කිව්වා අපිට මොහරි කලා නිර්මාණයක් පිළිබඳව කතා කරනකොට හාස්‍ය ගැන කතා කරනකොට තියෙනවා කිව්වා ප්‍රභේද තුනක් වශයෙන් ගත්තම උත්තම මධ්‍යම සහ අවරගණී ප්‍රභේද තුනක් තියෙනවා කිව්වා. මම කැමති අහන්න ඒතොර අපි කොහොමද මේ කියන්නා වූ ප්‍රභේද තුන කලා නිර්මාණයක් තුළ කොහොමද අපි දකින්න ඕන ඒ කොහොමද අපි හඳුනගන්නේ කියන එක පොඩක් තවට වැඩිදුරට විස්තර කරොත්. ඔව් ඒක තමයි. ඒකට දැන් මෙන්න මේකයි මිම්ම කියලා හරි මිම්ම කියලා හරියටම මෙන්න මෙතනයි කියලා කියන්න අපහසුයි. ඒ නිර්මාණයේදී භාවිතාවන එක එක රංගෝපක්‍රම සමහරලාට ඒකේ පිටපත වේවා දෙබස් වේවා ඊළඟට ජවනිකාවන් නිර්මාණය කරන අනිකුත් අංගෝපාංග ඒ අර සතර අභිනය සහ ඒවා ඇසුරු කරගෙන අපිට ඉතින් අපිට දැනෙන දෙයක් තියෙනවා රසිකයන්ට. මේක සමහරලාට මේක මේ පොඩ්ඩක් බලලා ගෙනියන්න දෙයක් නැහැ. අපි එළියට එන්නේ හිස් අතින්. නමුත් මේ දේ අපි බලලා මේ නිර්මාණය බලලා එක ඇතුලේ තියෙන එක ජවනිකාවක් වෙන්න පුළුවන් සමස්ත නිර්මාණය වෙන්න පුළුවන්.
ඒක බලලා අපිට අරන් යන්න දෙයක් තිබුණා කියලා අපි එහෙම කියනවා. ඔය එක සාපේක්ෂයි නේද? සාපේක්ෂයි. ඒක නිසා කියන්න ඕනේ සිටුේෂන් කොමඩි. සිටුේෂන් සිද්ධියෙන් තමයි මේ කොමඩි එක හදන්නේ. යාළුව මාරු වීම, මේ දෙන්න ගෑනු මාරු වීම, ඔඩියන්ස් එක බලන් ඉන්නවා. ඔඩියන්ස් එක දන්නවා මේගොල්ලෝ අර නමුත් නළු නිළියෝ ඒ පාත්‍ර වර්ගය දන්නේ නැහැ මේ අරියගේ ගෑණි කියලා. ඒ හරහා අපි මේ සිටුේෂන් එකට රස විඳිනවා. මං කියන්නේ අර ඔබ කියන්නේ ඒක උත්තරම ගන්නේ එකක්. එහෙම නැතුව මෙතනට පොල් බෑයි මේ හිරමණේ ගැන තියාගෙන ඔයයි මමයි මොන හරි හිරමණේද නෝනාගේ හිරමණේද මොන හරි කියන එකකුත් කරන්න පුළුවන්. ඔව් දැන් වේදිකාවේ ධනංජය කරුණාරත්න නිර්මාණය කරපු අර දුවනුන් දෙන්නෙක් කියන වේදිකා නාට්‍ය ඒත් ලාස්ට් බස් එකේ කතාව නාට්‍ය මේක ඇතුලේ ඔබ සාපේක්ෂයි චන්ද්‍රාවත සමග රාත්‍රියක් මේ මේ නාට්‍ය ඇතුලේ වැලන්ටයින් එනකම් මේක හැම එකක් ඇතුළම තියෙන මහා ගැඹුරු සාකච්ඡාවක් කියන්නේ නාට්‍ය ඇතුළේ. ඒ සමහරට මහ විශාල කේද වචන වැලන්ටයින් එනකම් වගේ නාට්‍යයක් ගත්තට පස්සේ උස ගෑනුල මේක එක කොට පිරිමි ළමයෙක්. එයා පුංචි කාලේදී යාළු වෙච්ච දෙන්න. වැඩි විදියට පත් වෙලා උස් මහත් වෙනකොට ගෑනු ළමයා උස ගිහිලා අර පිරිමි ළමයා කොටයි. ඒක මහා කේද වචිකක් පිරිමි ළමයාගේ පැත්තෙන් බලනකොට ඒ දෙන්නට. හැබැයි මිනිස්සු hina වෙනවා. රොඩ්නේ ලංකාවේ හිටියද හිටියද ඉන්නවද උත්තම ගණේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පී මම දන්නවා ඉන්නවා කියලා. ඔව් හිටපු කෙනෙක් ගැන කතා කරොත් එහෙම. ඉතින් අපිට ගත්ත හැකි මම දැන් හැමතිස්සෙම ජෝ මහත්තයා ගැන අපිට මතක් කරන්න ඕන. ඔව් සිනමාවේ මම හිතන්නේ වේදිකාවේ ඔහු රඟපෑවා කියලා මම දන්නේ අහලා නැහැ. වේදිකාවේ ඇත්තටම පහු එකක් නම් අපිට විජිනන්සරි අපිට ගන්න පුළුවන් ජයලත් මනෝරත්න මහත්මයා. එතකොට මහේන්ද්‍ර මහේන්ද්‍ර මම විශේෂයෙන් මතක් කරන්නේ නිහල් සිල්වා. නිහල් සිල්වා. ඔව්. එතකොට අපි දැන් ඔහු පුන්තිලා කියලා නාට්‍යයකුත් කළා. සාජන්නල්ල තම්බිත් කළා. සාජන්නල්ල තම්බි බැහැර කරන්නත් බෑ. පුන්තිලා අපි දන්නා පුන්තිලා එක්තරා ඉහළ මට්ටමක තිබුණ නාට්‍යයක්. හැබැයි සාජන්නල්ල තම්බි වැලනුකඩි විශාල ජනතාවක් අතර ජනප්‍රිය වෙච්ච නාට්‍යයක්. ඒක බැහැර කරන්නත් බෑ. ඒක සරල දෙයක් වෙන්න පුළුවන්. ටෙනිසන් කුරේ පවා මේ වේදිකා නාට්‍ය ප්‍රසංග පාල. ඔව් ඔව් දැන් මේ දවස්වල සිවම්මා දනපාල එකේ ඔව් ප්‍රධාන චරිතය කරනවා. ඉතින් දක්ෂ ශිල්පීන් හිටියා අදටත් ඉන්නවා. එතකොට මේ සමහරලාට ශිල්පී ඔබතුමාලා දෙපළ ඔබතුමා එතකම වර්තමානයේ තරුණ පිරිස තමයි තියෙන විශේෂයෙන් කියන්නේ කැලණි පාලමේ නීල් අලස් බලන්න ඒක එහු ඔව් රඟපාන්නේ අතිශය සීරිය චුට් චරිත හරියට හරි. නමුත් මුළු චුට්ටේ චරිත මුළු ශාලාවම අතිශය මේ හාස්‍යෙන් තියාගන්නවා. ඔව් රඟපාන්නේ සීරියස්. උට මේ ප්‍රශ්නයක් නැහැ. ඔව් කතා කරන වෙලාවේ ඔබ දන්නා කැලණි පාලම නැති අතිශය විශේෂ රංගනයක් නෝ කරන්නේ. ඔව් දැන් සමහර මේ හාස්‍ය උත්පාදක රංගනයන් වලදී අපි දැකලා තිනවා ඒ ඒ ඒ ශිල්පියා පුදුම මහන්සියක් ගන්නවා මිනිසුන් හිනස්සවන්න. අන්තිමට යාම හිනා වෙනවා. ඒත් මිනිසුන් හිනා යන්නේ. ඒකත් අතන්නේ කුණු වටේ අපේ අසඩක්ගේ චරිත කරපු හෙන්රි ජේසන් මාත්. ඒයි අසඩක් එනකොට අසඩක්ගේ ක්‍රියාකලාපය අතිශය රසවින්දනයේ ලක් කරනවනේ නේ. අසඩක් රඩු විසදීම නේ. මං කියන්නේ එහෙම එක්කෙනෙක් දෙන විශාල ප්‍රමාණයක් මේක හිටියා විශේෂයෙන් කැපී පෙනෙන චරිත කීපයක් කියලා නේ. ඒකේ උපාලි යත්නායක රංකඳ නාට්‍ය මම අපි ඉස්කෝලේ යනවා ඒක. අපි තරුණ පරපුර පැත්තට එන්න ඕනේ. පුංචි විරාමයක් අරගෙන එමු. ආදරණීය හේතුතුනි හේතුතුනේ අපි පුංචි විරාමයක් ගන්නවා. මේ මායිමක් නැති කතාවක් පොටාවේ ඉසක් කළුව. පොටාවේ ඉසක් කළුව සමගයි ඔබ මේ ඒකාත්මික වෙලා ඉන්න ප්‍රේක්ෂක හේතුතුනි හේතුතුනි අපි මේ ආදරණීය කලාකරුවන් තිදෙනත් එක්කදට මළු වෙන්න තියෙන තවත් විරද්දේව කතා කරන්න තියෙන පුංචි කාලයක් තියෙන මේ වර්තමානයේ තියෙන මේ නාට්‍ය කලාවේ අපි තුන්දෙනාම කතා කරමු. මේ නාට්‍ය කලාවේ වේදිකා නාට්‍ය හාස්‍ය උත්පාදක වේදිකා නාට්‍ය ගැන කතා කරොත් වර්තමානයේ තියෙන වැඩිම වාර ගානක් කියන විජිනසින් මහත්තයා නැතුණාට පස්සේ නම් පොඩක් අඩු වුණේ බල්ලොත් එක්ක බෑ නාට්‍ය. ඒකේ දෙයහාමුනේ ඇමති කෙනෙක් චන්දින් පැරෙල්ලා යන්න හදන එයාපෝට්ට යන්න බැරුව පන්සලේ ඉරිලා සිවුරක් දාගෙන හාමුදුර කෙනෙක් වගේ ඉන්නවා. එයාට විවිධ චරිත හම්බ වෙනවා. මෙයාට දැන් යා කවුරු වෙන්නම සුවපත් වේවානේ කියන්න ඕනේ. මේක කියන්නේ ජය වේවා කියලා. මේ මිනිස්සයා දන්නේ දේශපාලන මේක හරහා මේක මේ හාස්‍ය නාට්‍යයක් නෙමෙයි. මේ දේශපාලඥයට බුදුදහම හරි කමන්නේ නැහැ ගෙදාගෙන බේරෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ කියන ගැඹුරු එකක් කියන්නේ. ඉතින් උඩින් මේ මිනිස්සුන් කරන දේවල් මිනිස්සු hina වෙනනේ. ඔව් සමහර වෙලාවට රොඩ්නේ අපි දැකලා තියෙනවානේ සමහර තැන්වල ඩබල් මීනින් නැත්තම් වෙන මේ මොකක් දෙපිට කැපෙන වචන කියලා hinasන එහෙම
එහෙමත් ඒවා තියෙන දැන් අපි දැන් සිවිල් සමාජයේදී සමහරලාට ඒවා බැහැර කරන වෙලාවත් තියෙනවා. හැබැයි ඉතින් අපි අපේ ඈතට ගියාම සොකරි නාට්‍ය වගේ එකක් ගත්තාම ඔය අපේ අනිකුත් ඔය පාතරට නැටුම් කලාවේ බොහෝ තැන්වලදී ඔය ඕවා කොහොම තියෙනවනේ සමහරලාට උවමනාවෙන්ම වචන වරද්දවලා තේරුම් ගන්න ඒවා. එතකොට වැරදි උච්චාරණ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවද නේ? ඔය පාතරට නඩු කලාවේ සහ උඩරට නඩු කලාවේ දෙකේම තියෙනවා. එකේ අපි මඩු ශාන්ති කර්ම වලට ගියාට පස්සේ නැත්නම් සංඥා කුමරි ගියාට පස්සේ මේ නාට්‍යමය පෙරපාලි වලට යනකොට ඒවා වර්තමානයේ වෙනකොට ඒගොල්ලෝ අදාගෙන විවිධ මේ ආකර්ෂණීය අවස්ථා මේවා කරගන්න ගොඩනගා ගන්න ඕනේ. නමුත් අර පිරිසිදු කලාව ගත්තට පස්සේ ඒක ඇතුලේ මේ දෙපිට කැපෙන වචන නෙවෙයි. ඒකේ හාස්‍ය මතුවුණා. අර දැන් තියෙන බොහොම ග්‍රාම්‍ය දෙපිට කැපෙන වචන තිබුණේ නැහැ. ඒගොල්ලෝ එක්තර සමහරලාට ඒක රෑ ලිවෙන තුරාවට කරන්න යොදාගත්තු උපක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙවෙයි. පැය දෙකකට සීමා වෙන ශාලාවක් ඇතුලේ කරන දේදී අපි යන්න කාරණා කව හැබැයි මේක මගේ නාට්‍ය ප්‍රචාරය කරගන්න කියනවා නෙවෙයි. ඒකට තමයි කියන්නේ. මන්නේ එහෙම ප්‍රචාරය කරන්න අන්න හාස්‍ය මතුවුණා. අන්න මේක බෑ. මගේ රජු නාට්‍යයේ පොඩ්ඩක් ඉතින් ඒක කියන්නේ කියන්නේ. දැන් ඒක තියෙනවා දැන් මේක ලංකාව යට වෙලානේ. ඉතින් දැන් ආණ්ඩුව නැවකන ඉන්නේ. ඒගොල්ලෝ කියනවා දැන් මේක සංවර්ධනය කරන්න ඕනේ. මේ කඳු මුදුන්. ඒකට ඇට බෙදලා දෙනවා. ඒ ඇස්සේ මගේ කකුල මිරික මිරික ඉන්න එකේ. හරි? රේඩියෝ රජු. ඔව් රජු කියන්නේ රජ නෙවෙයි. ඌ නිකන් ඌ දැන් රජ මහන්නෙන් ඉන්නේ. එතන නිවුස් යනවා රේඩියෝ එකේ. ඇට බෙදා දෙනවා කියලා. කොහොමද ඇට? මිල්කම මිනිහෝ. අරුහන ඇට. ඒ කකුල. ඉතින් මේක මේ හිතලා මේ නසන්න කියලා දැම්ම නෙවෙයි. ඒකට hina යන දි මොනවා. හරිද කියන්නේ අරක රේඩියෝ එකේ නිවුස් එක ඇට අර මිනිහා ඒක අහගෙන ඉන්නවා මිල්කම මිනිහෝ. ඒක අවසානයේ ඔයාලට කලින් කියපු දෙමන සිතිවිලි හොඳ හොඳ අදහස් ආවොත් ඇක්ටර්ස්ලා ඉන්නවා මේ රංගනය කරගන්න අර හොඳ පිටපත් අපිට ඉස්සර වගේ ලියවිලා එනවනම් ඔය වැඩි ඒක තින් හිතන විදිහ පොඩි අවුලක් තියෙනවා. ඒක හරියට හදාගත්තොත් රොඩ්නේ නේ ඉස්සර වගේ හොඳ පිටපත් ආවොත් එහෙම ඔබ කියන ඔය කියන උත්තම ගණේ දේවල් කරගන්න අපි ඔක්කොම කට්ටිය සැදී පැහැදිලි ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් අපි නිතරම අවස්ථාවල දකින දෙයක් තමයි රොඩ්නේ අයියලා මාත්‍රායලා උතුමා එතකොට අපේ ප්‍රියන්ත සෙනවිරත්න අයියා මිහිරි සිරි තිලක අපේ තරුණ නාට්‍ය කරුවා මේ අය මේ මිනිසුන්ව සතුටින් තියන්න හිනස්වන්න විශාල කාර්යයක් කරනවා. මේක ලේසි පාසු දෙයක් නෙමෙයි. සමහර විට රොඩ්නි අයියා අපි වේදිකාවට යනකොට ලুকু මහා කේදවාජකගේ මොහොන දීලා යන නළු නිලියෝ වේදිකාවේ මිනිස්සු ඔක්කොම ටික හිනස් වෙනවා නේ. ජීවිතය යථාර්ථය ඇතුලේ තියෙන වෙන එකක්. අපි මිනිසුන්ගේ සතුට කිරීමේ පරමාර්ථයෙන් අපි ඒක කරන වෙලාවල් තියෙනවා. අර ඔබ කිව්වා වගේ ලංකාවේ ජනගහනේ නළුව කී දෙනෙක් නිලියෝ කී දෙනෙක් ඉන්නවද කියනවා වගේම තමයි නළු නිලියන් අතරින් හාස්‍ය ජනනය කරපු අය කී දෙනාද ඉන්නේ කියලා කියන්නකෝ. මේ දැන් අපි ගම්මුකෝ දැන් වේදිකා නාට්‍ය කලාවත් පැරණි ඊට පස්සේ සිනමාවත් ගම්මුකෝ 47 ඉන ඊට පස්සේ දැන් ටෙලි නාට්‍ය කලාවත් ඔය මාදී ඔක්කොම ගත්තාම මං හිතන්නේ හාස්‍ය ජනනය කරපු ශිල්පීන් විකට ශිල්පීන් කියලා අපි කියමුකෝ ඔය අය මේ වෙනකොට අතේ ඇඟිලි කකුල ඇඟිලි 50ක් නෑ. ඔව් අත 50ක් නෑ. ඒක බොහොම පොඩි සංඛ්‍යාවක්. බොහොම පුංචි සංඛ්‍යාවක් කියන්නේ තේ රංගනේ ලොකු අමාරුකමක් තියෙනවා. ඒ වගේම පොඩි දුබලකම් මේ දුර්ලභකමකුත් තියෙනවා. මම මේ ළඟදී ලිස්ට් එක ලිව්වා. හා මම ලිස්ට් එක ලිව්වේ විකට නළුවෝ මන් කියලා නෙවෙයි. ඔව්. දක්ෂ නළුවෝ කී දෙනෙක් ඉන්නවද? මං ඉන්නද අනිවාර්යෙන් ඈ. ඔයා ඉන්න. මං ඉන්නද? ඈ අවංකෝ. ඔයා ඉන්නවා මෙයා ඉන්නවා. ඔයා ඉන්නවා නේ මම මගේ නම ලියාගත්තේ නැහැ හොඳේ අපේ ලිස්ට් එකට ඔයාගේ නම දාගන්න හරියට පොඩ්ඩයි නේ පොඩ්ඩයි ඉන්නේ හොඳයි ආදරණීය හේතුතුනි හේතුව තියෙන මේ අතලොස්සක් දක්ෂ රංගදරයින් අතරින් තුම්පලක් අපේ ෆෝටාවේ සක්කලුවට අද සංවාදයට එකතු කරගත්තේ. ගොඩක් වෙලා ගත කරන්න ඕනේ මේ අයත් එක්ක. හැබැයි ගත කරන්න කාලය අපිට හරස් වෙනවා. ඉමක් නැති මායිමක් නැති කතා බහක් තුළ අපි යෙදුනේ. හැබැයි පුංචි දෙයක් හරි මතු කරන්න පුළුවන් වුණා නම් සතුටුපත් වෙනවා. වේදිකාවේ විකට යා කියන කාරණාව ඇතුළේ අපි කතා කරේ හාස්‍යෝත්පාදක රංගනය පිළිබඳව.
ඔබතුමාට දෙවියන් ස්තුතියි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන අපිත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි. රොඩ්නි අයියා ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතුනාට. තිරා අයියා ගොඩක් ස්තුතියි. සනත් මල්ලිලු බොහොම ස්තුතියි. සියලුම දෙනාට ඔබ තුම් දෙනාගේම අනාගත කාර්යයන් කලා කාර්යයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම. ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබ සියලු දෙනාටත් ඒත් එක්කම අපේ මැදිරියේ ඉන්න ආදරණීය විද්‍යාර්ථීන් සියලු දෙනාටත් සංගීත කණ්ඩායමටත් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මායිමක් නැති පෝටාවේ ඉසක් කලුවෙන් සමුගන්නට සූදානම් වන්නේ රොඩ්නි අයගේ ලස්සනම ලස්සන ගීතයක් රස විඳින්න. මේ පෝටාවේ ඉසක් කලුව. Saudou bom.